වෙනස්ම විදිය වෙනස් වැඩක් අලුත් තැනක ඉඳගෙන වයඹ ටීවී නයිට් ලයිෆ් අද වැඩේ රහ කරන්න රහම රහ පුජ්‍යලෙක් ඉන්නවා අපේ රවි අයියා ටීවී අලුත් වැඩක්. ඉතින් අද අපේ අලුත් වැඩේට අපේ අලුත් යාළුවෙක් එකතු වෙනවා. ආයිබෝන් රවි අයියේ. කොහොමද ඉතින් ජීවිතේ? මම ඉතින් හොමින් ගෙවිලා යනවා පොඩි ප්‍රශ්නෙත් එක්ක ටිකක්. වැඩක් වෙනම් අඩුයි. ඔව්. වැඩ අඩුයි. නමුත් ජීවත් වෙන්න එපයි. ඔව්. ඔව්. කලාවත් එක්ක ජීවත් වෙනවද නැත්නම් තනියම ජීවත් වෙනවද? කලා වැඩක් කරනවා. ඔව්. බොහෝ දුරට ඉතින් දැන් ප්‍රසංග වෙත් ඔව් ප්‍රසංග කොහොමත් නැහැ නේද දැන් ඒ කියන්නේ තනියම හුදකලා වෙලා කලාව කරගෙන යනවා අපි හැමෝම දැන් එහෙමනේ වෙලා තියෙන්නේ හුදකලාව කලාවක් කියලා ඔව් හුදකලාව කලාවක් කියලා අන්න හරි ඉතින් අයියේ අපි විස්තරයක් කතා කරමුකෝ අපි පටන් ගමු මේ මුලින්දම පටන් ගමු අයියේ කොහොමද මේ සංගීත කියන මේ ශේෂ්ත්‍රයට කොහොමද එන්නේ මේකට මුලින්ම එන්නේ ඒක පාසල් කාලේ ඉඳලා ඔව් පණ්ඩයම් සංගීතයට තමයි මුලින්ම ස්කෝලේ යන කාලේ බෑන්ඩ් එකක් හදාගෙන හා එහෙම ඇවිල්ලා ඔව් කාලයක් ගියාට පස්සේ මට හම්බ වෙන අවස්ථාවක් හොරයිසන් බෑන්ඩ් එකට එකතු වෙන්න හොරයිසන් බෑන්ඩ් හා හා ඉතින් ඒකත් එක්ක ප්‍රොෆෙෂනල් මට්ටමට
මියුසික් කරන්න පුළුවන් වෙනවා. ඉතින් එතනින් පස්සේ හම්බ වෙනවා ජනප්‍රිය සංගීත ගණ්ඩායම් කීප එක වැඩ කරන්න හම්බ වෙනවා. ඔව්. එහෙම එහෙම ආපු ගමනක් තමයි මේක. ඔව්. දැන් එන ගමන් මගේ නිර්මාණත් කරගෙන. ඔව්. දැන් මේ වෙනකොට අයියක නිර්මාණ කීයක් විතර තියෙනවද? සින්දු 4ක් විතර දාලා තියෙනවා. මියුසික් වීඩියෝස් දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. එතකොට මේ මේ අයියගේ ගම කොහෙද? මම පොළොන්නරුව. ආ පොළොන්නරුවේ. දැන් මේ පොළොන්නරුවේ ඉඳන් මේ වේවාගේ ගමනක් එන්න කොහොමද? කියන්නේ මේ හැබැයි ගමනේ මේ ගොඩක් දේවල් තියෙන කොළඹ. හැබැයි වා පොළොන්නරුව කියන්නේ කොළඹෙන් ගොඩක් දුරේ පැත්තේ. ඔව්. කොහොමද අපහසු වුණාද මේක? අපහසු වුණාද කොහොමද ඒ කාරණාව? මම මට කොළඹට එන්න වුණා. ඔව් එන්න වුණා. අනිවාර්යෙන් කොළඹට එන්නම වෙනවනේ. ඔව්. ඉතින් කොළඹට ඇවිල්ලා වා කරපු පළවෙනිම සින්දු මොකද්ද? මුලින්ම කරේ සරුංගලේ කියලා සින්දුවක් YouTube එකේ තියෙනවා. හරි. අපිට පොඩි සරුංගලේ පොඩි සින්දු කැලක් අපි අහමුද? දැන් රහට අහමු. सुलगे सरुंगले वागे सरुंगले वागे सरुंगले वागे जीविते सामगी सारुंगले वागे सारुंगले वागे सारुंगले वागे जीविते ඇත්තටම ජීවිතේ සරුංගලේ වගේද? ද සරුංගලේ වගේද ජීවිත මොකද්ද? නිදහස ගැන තමයි කියන්නේ ජීවිතය අර නිදහසේ ගෙවන එක ගැන. හා හා. මට නම් ඉතින් සරුංගලේ වගේ. ඔව්. ඔයා නිදහසේ ජීවිතය ගෙවනවා. මම උපරිම මගේ නිදහසේ ජීවත් වෙන්න. නිදහසේ නිදහසේ ජීවත් කරන්න කෙනෙක්. ඔව් අනිවාර්යෙන්ම. එතකොට දැන් මේ මේ එක සින්දුවක තියෙන ඔයාගේ මේ සින්දුවෙන් බණ කියනවද දන්නෙත් නැහැ. මොකද්ද මේ 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 අස්ථීර ලෝක ස්ථීර සැපස හොයනවා කියලා. මොකක්ද ඒ සින්දු කොහොමද ඒක නිර්මාණය වුණේ චුටක් කියන්නකෝ ඒ සම්බන්ධව. ඒක මට ලැබෙන්නේ මගේ මිත්‍රෙක් කරා ආනන්ද සාගර වීරතුංගේ ආව මතක් කරන. එයාගේ තාත්තා තමයි ගීතේ නිර්මාණය කරලා තියෙන්නේ. හා හා. ඕක සෑහෙන පරණ. ඔව්. සින්දුවක් පරණ කියන්නේ ගොඩක් පරණ සින්දුවක් 80 ගණන් වල වගේ හැදිච්ච සින්දුවක්. එයාගේ එයාගේ පුතා තමයි මට ওই ගීතේ ලබා දුන්නේ. ඔව්. ඉතින් ඒකෙන් තමයි ගොඩක් මාව දන්නේ. ඒකෙන් තමයි දන්නේ. හරි. එතකොට ඔයා දැන් මේ මේ ඔයාගේ ගීත වලින් ඔයා සමාජය වෙනස් කරන හැරි මොන හරි ඔයාගේ එහෙම මොන හරි තියෙනවද? නෑ මම දන්නේ නෑ. ඒක ඔය ඔව්. මගේ මම ජීවිතේ දකින්න විදිය. ඔව්. මට ජීවිතේක ෆීල් වෙන විදිය තමයි ඉතින් මගේ නිර්මාණය එළියට. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මේ මේ ඔයා හිතන්නේ ඒතරොද මේ දැන් ඔයාගේ තව දෙයක් නෑ. දැන් ඔයාගේ දැන් මේ ගීතේ මේ හරි පරණ ගීතයක් කියවනේ. ඔයාගේ මේ අලුතේම අන්තිමටම කරපු ගීතේ මොකද්ද ඒතර? අන්තිමටම පොරිය පමාවි වසන්තේ. පමාවි වසන්තේ. අපි ඒකත් පොඩ්ඩක් බලමු දෙපොර. ආ ඔයි. ෆයිල්
වගේ කඳු ලැලි නැගේ සසලයි සිතුවිලි මගේ ඉසලයි අදවත ඔබේ Sante හරි අපුරු ගීතයක් කවුද ඒක කොහමද කවුද ලියන්නේ කවුද ඔය සංගීත කර සම්බන්ධ ලිව්වෙත් මම ඔව් ආ වාම ලියන්නේ ඔව් මෙලඩි එක මගේ සම්මා මගේ ගොඩක් ගීත වල මියුසික් කරලා තියෙන්නේ අමිත් ගුරු එයා වාදනය කරනවා ඔව් සිංදු මගේ ගොඩක් මේ වැඩිපුරම ගීත එයා තමයි හැඩ වැඩ කරලා ලස්සන ආහහ එතකොට මේ ඉදිරි අනාගතේ බලාපොරොත්තු මොනවද මේ සංගීත පැත්තේ හෝ ඔයාගේ නිදහසේ අර සරුංගලේ වගේ ජීවිතේ පැත්තේ මොනවද ඔයාගේ බලාපොරොත්තු ටික? ඉතින් මම තරුණ නිර්මාණ ටිකක් ඉස්සරහට කරගෙන. ඔව්. මම ඇත්තටම වාදන ශිල්පියෙක්. ඔව්. ඉතින් බෑන්ඩ් එකේ වැඩක් කරගෙන. වැඩක් කරගෙන. මගේ නිර්මාණත් කරගෙන. ආ. දැන් මේ තව මම මෙහෙම නිදහසේ අර සරුංගලේ වගේම ජීවත් වෙනවා. ඔයාගේ දැන් තව දෙයක් අහන දැන් මේ කොරෝනාත් එක්ක මේ හැමදීම වෙනස් වුණානේ. දැන් ඔයා කණ්ඩායම් සංගීතේ තමයි ඔයා වැඩිපුරම ඉන්නේ. නමුත් දැන් කණ්ඩායම් සංගීත කියන එක දැන් මේ මොහොතේ දැන් එලිමහන් මේ ප්‍රසංග නැහැනේ දැන්. අලුත් දෙයක් අලුත් ඇත්තෝ නැහැ. නැත්තරෝ නැහැ. ඒතර අලුත් දෙයක් හිතලා නැද්ද මේක කොහොම හරි දැනට ඉතින් අන්තර්ජාලය පැත්තෙන් වැඩ ටිකක් කරගෙන එහෙම ටිකක් කරගෙන යනවා. කවර්ස් ටිකක් කරගෙන හා හා ඒ වැඩ ටික තමයි දැනට. ඔව්. ඒ වගේ I think නිර්මාණ කටයුතු ටිකක් කරනවා මොකද මේ try කරනවා හොඳ හදන්න. හොඳ ටිකක් time එක තියෙන නිසා. හා හා. සංගීතයේ කලාකාරයෙක් වෙච්ච එක ගැන සතුටුයිද මොකද ඒ සම්බන්ධව? ඔයා ඇත්තටම සතුටුයි. අනිවාර්යෙන්. සතුටු කියන්නේ ඔව්. ගොඩක් කීසගේ ආදරේ හම්බෙලා තියෙනවා. ඔව්. සහ ෆෑන්ඩ් තැන් වල යන්න ලෝක රටවල් වල යන්න. ඔව්. ඒ හැමදේම ලැබුණේ කලාව. කලාවෙන්ද? එතකොට මේ කලාකාරෙක් නොවුනනම් කවුරු වෙයිද? ඒ කියන්නේ සංගමගේ මියුසික් පැත්තට ආවේ නැත්තම් වෙන සාමාන්‍ය මොකක්ද රැකියාවක් කරයි? ආ ඔය ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මේ තිබුණ හීනියක්ද ඒ කියන්නේ මියුසික් කියන්නේ? මෙහෙමයි මම ඔව් ඇත්තටම ඉවත් පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම මේක තමයි. ඔව් ඉතින් නැත්තම් වෙන දෙයකට යොමු වෙලාම නැහැ නේ මේක තමයි හීනේ. නැහැ මම ඒ ලෙවල් කරේ සායන් කරනවා. හා හා. ඒ වුණාට ඉතින් මේක තමයි අර ඇතුලේ තියෙන මේක. ඉතින් මේ දැන් අපේ සමු ගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. අයියේ. දැන් ඔයාලට මේ ගමනට ආපු මතක් කරන්නේ නැති මං හිතන්නේ බර පිරිසක් ඇති නැත්තම් දැන් යාළුවෝ නම් කිව්වේ නැත්තම් ඒ ගැටලුවක් ඇති හේමෙන්ද කවුද මේ ගමට උදව් කරපු අය මේකට ගල් ගහපු අයත් ඇති. නමුත් අපි මේ මේ උදව් කරපු අය කවුද ඔයාලට එහෙම ඇති මං හිතන්නේ ලිස්ට් එකක් කියන්න. ඉස්සලාම අම්මා අයියාත් කියන මතක් කරන් දොයි. ඔව්. භූමි විසීමෙන් බලන් හිටියද මේ ගමනක් වෙනකන් ඉතින් ඒ දෙන්නට ස්තුතියි මගේ පවුලේ අයට ඒ වගේම මම මෙච්චර කාලයක් වැඩ කරපු සියලුම සංගීත කණ්ඩායම් වල සහෝදර ශිල්පීන්ට ඒත් එක්කම මගේ නිර්මාණ වැඩවලට උදව් කරපු විශේෂයෙන් අමිත් තිසර එතකොට පැටි මම ගොඩාක් තියෙනවා ඉතින් ඒ නිර්මාණ වැඩවල උදව් කරපු සියලුම දෙනාට ඔව් සහ අද දවස ගැන කියද්දි අසංක ඔයාට ඒත් එක්කම ප්‍රසාද්ද
මට ආරාධනා කරාට සහ මාව සම්බන්ධ කරගත්තට ගොඩක් ස්තුතියි හැමෝටම හොඳින් ඉන්න ඕනේ සතුටින් මන්ට මේ කොවිඩ් තත්ත්වේ පහලලා ගිහිල්ලා අපිටත් සින්දුවක් කියාගෙන ඉන්න පුළුවන් කාලයක් එන්න කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ඉතින් මේ අද දවසේ අපි වයඹ ටීවී නයිට් ලයිෆ් එකට ඇවිල්ලා හරි රහට සින්දු ටිකක් කියලා අපිවත් නිකන් අර සරුංගලේ වගේ පහ කරාට බොහොම ස්තුතියි ඉතින් අපි අපේ වයඹ ටීවී කණ්ඩායම ප්‍රාර්ථනා කරන ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයෙන් පත් වෙන්න කියලා අපි එහෙනම් ඔයාලට තව නැවතත් ස්තුතියන්ත වෙන්න ඕනේ නයිට් ලයිෆ් එකට ඇවිල්ලා අපිත් එක්ක පොඩි මේ රස්තිය ආදී රහක් අපිට දුන්නට එහෙනම් මේ අපි වගේ අවසාන ගීතෙන් අපි මේ වැඩ ඉවර කරනවා එහෙනම් සියලු දෙනාට ජය වේවා Miringu apa suka ramayane.